වහන්සේ ධර්ම දේශනා පවත්වන්න අවසරයි. හොඳයි. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්තා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං තදංසා ධම්මසවන කාලෝ අයං තදංසා ධම්මසවන කාලෝ අයං බදංසා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අති ගෞරවනීය අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහානිකායේ පූජනීය මහානායක ශාස්ත්‍රපති රාජකීය පඬිතු ශ්‍රී කුණාමලී ආනන්ද පූජනීය මහානායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු වජිරාරාම විහාරස්ථානයේ වැඩ සිටින පූජනීය වන්දනීය මහා සංඝරත්නයේ නමස්කාරයි. පාසනාවත පින්තුනි, ඔබ හැම දිනම අද වප්පුන් පොහෝ දවසේ උතුම් අෂ්ටාංග උපෝසථ සීලයක පිහිටලා සිල් සමාදන් වෙච්ච දවස. ඒ වගේම සිරස රූපවාහිනිය ඔස්සේ ධර්ම ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී ඔබ හැම දිනකම සිල් සමාදන් වෙච්ච ඔබ හැම දිනකම මේ උතුම් ධර්ම ශ්‍රවණයත් නිවන් දොරටුවක් බවටම පත් වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. අද වප්පුන් පොහෝ දවසේ අපේ බුදුරජාණන් වහන්සේ ලෝක විවරණ මහා ප්‍රාතිහාර්ය සිදු කරපු දවසක්. බුද්ධ ශාසනයක් තුළ එකම වතාවයි ලෝක විවරණ මහා ප්‍රාතිහාර්යක් සිද්ධ වෙන්නේ. සියලු ලෝකයන් විවර වෙලා සාමාන්‍ය මිනිස්යන්ට පියවි ඇසින් දෙවියන් බ්‍රහ්මයන් දකින්න ලැබෙන අවස්ථාව. ඔබ දකින්න දෙවියන් දකින්න නම් බ්‍රහ්මයන් දකින්න නම් ධර්මයේ ඔබ ඉගෙනගෙන තියෙන්නේ දිවස් නුවණක් තියෙන්න ඕන. එවැනි පෙර පුණ්‍ය ශක්තිය ඇති පෙර භාවනා කළ දිවස් නුවණ උපදවාගත් ශ්‍රාවකයෝ තමයි දෙව් බමුන් දකින්නේ දිවසි. හැම මහරහතන් වහන්සේ නමකටම මේ දිවස් නුවණ පිටින්නෙත් නැහැ. ඔබ අහලා ඇති ලක්ෂණ සංයුක්තයේ පුරාම තියෙනවා. මුගලන් මහරහතන් වහන්සේ දකින්න වහන්සේ පා වෙලා යන එක්ක අමනුෂ්‍ය සමහර දෙවි දේවතාවුන් ලක්ෂණ මහරහතන් වහන්සේ උන්වහන්සේ තහත් වෙලා උන්වහන්සේ වට පිට බලනවා ස්වාමීනි කාවද ඔය දැක්කේ අනේ මටත් කියන්න කියලා. එතකොට මුගලන් සාමුදුරු කියනවා දැන් මගෙන් අහන්න එපා බුදුරජාණන් වහන්සේ ළඟදී ඇහුවොත් මං කියන්න. එතකොට අපිට පේනවා මේ වගේ සිදුවීම් ගොඩක් තියෙනවා. බොහෝ රහතන් වහන්සේලා ආසවක්කේ ඥානෙ පමණක් තමන් කෙලෙසුන්ගෙන් මිදුනා කියන අවබෝධ ඥානෙ පමණක් පිළිගන. සමහර පින් ඇති මහරහතන් වහන්සේලාට ත්‍රිවිද්‍යා පිළිගනවා. උපේ නිවාසානුස්සති ඥාන, චතුූපපාත ඥානෙ, ආසවක්කේ ඥානෙ කියන මේ ඥානය තුනම පහළ වෙනවා. තවත් ඉන්නවා පංච අභිඥා ඇති මහරහතන් වහන්සේලා. අර ත්‍රිවිද්‍යාවට අමතරව දිබ්බ චක්කු දිබ්බ සෝත කියන හැකියාවන් නැති. මේ බුද්ධ ශාසනයේ සුළු පිරිසක් හිටියා ෂඩාභිඥා ඇති මහරහතන් වහන්සේලා. උන්වහන්සේලාට ඍදිවිද ඥාන තියෙනවා, ඍදි ප්‍රාතිහාර පාන්න පුළුවන්. පරචිත්ත විජානන ඥානෙ පිහිටනවා. තවයේ හිත් කියවන්න පුළුවන්. පින්තුනි, මේ ලෝක විවරණ මහා ප්‍රාතිහාරයේදී සාමාන්‍ය කෙලෙස් සහිත මනුස්සයන්ට පවා එදා අහස දිහා බලනකොට මේ අහසේ තියෙන වලාකුළු නෙමෙයි දැක්කේ, දෙව් බමුන් අහසේ පිරීලා ඉතිරිලා බුදුරජාණන් වහන්සේ පෙරටු කරගෙන අහසින් බුදුරජාණන් වහන්සේව දෙව්ලොවින් මනුලොවට වඩම්මන මේ මහා ප්‍රාතිහාරයයි අද වගේ පුන් පොහෝ දවසක සංකස්ස පුරේදී දකින්නේ. සංකස්ස ධර්මයේ හඳුන්වලා තියෙන්නේ අවිදහිත පුණ්‍ය භූමිය. හැම බුදු කෙනෙක්ම අභිධර්ම දේශනාව සිදු කරන්න දෙව්ලොවට වඩිනවා. ඒ දෙව්ලොව අභිධර්ම දේශනාව සිදු කරලා අද වගේ පුන් පොහෝ දවසක වස් පවාරණය කරලා දෙව්ලොවින් මනුලොවට වඩින්නේ ඉරදීයෙන් මවනවහන් ඉනිමගක්. තව දිසා දෙව්ලොවෙන්ද සංකස්ස පුරේට
සං ඉනිමගක් මවනවා යුදුන් 84,000ක් තියෙනවා කියන මනුලව ඉඳන් තෞතිසා දේවලට. සාමාන්‍ය මිනිස්යන් අහස දිහා බලනකොට පේන්නේ බුදුරජාණන් වහන්සේ මේ ඉනිමගක් දිගේ වඩිනවා නෙමෙයි. හැබැයි මිනිස්සු දකින්නේ සං ඉනිමගකින් පහළට වඩිනවා වගේ තමයි මේ පෙළහර දකින්නේ මිනිස්සු. එදා අපේ බුදුරජාණන් වහන්සේ දෙව්ලොවට වැඩම කරේ මහා ප්‍රාතිහාරයක් පාන. ඔබ දන්නවා ඒ තමයි අන්නේ තීර්ථකයන්ගේ මානිය දුරු කරන්න ගන්ධබ්බ රුක්කමූලයේ අසල යමා මහ පෙළහර පාලා එතනින්මයි තෞතිසා දෙව්ලොවට වැඩම කරේ අභිධර්ම දේශනාව පිණිස. එදා සැවැත් නුවර ලක්ෂ ගණන් ජනයා මේ මහා පෙළහර දැක්කා. බුදුරජාණන් වහන්සේ බුදු සිරුරෙන් ගිනිදැල් විහිදෝමින් ජල දහරාවන් විහිදෝමින් යමා මහ පෙළහර පාන ආකාරය මිනිස්සු විමසනවා. අනේ කෝ බුදුරජාන් වහන්සේ දැන් මේ පෙරහර දැකලා පුදුමයට පත් වෙච්ච පිරිස ජේතවනාරාමයට නිතර නිතර ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ කෝ කියලා උන්වහන්සේ හොයනවා. එතකොට මුගලන් මහරහතන් වහන්සේ කියා හිටියා තථාගතයන් වහන්සේ දැන් දෙව්ලොව අභිධර්ම දේශනාව කරනවා. මිනිස්සු අහනවා අනේ උන්වහන්සේ කොහෙටද වඩින්නේ කවද්ද වඩින්නේ? මුගලන් මහරහතන් වහන්සේ බොහොම යෙදුති බල සම්පන්නයි. උන්වහන්සේ නිතර දිව්‍ය ලෝකෙට වඩිනවා. දෙවියන්ගේ තොරතුරු හොයාගෙන ඇවිල්ලා මිනිස්සුන්ට බණ කියනවා. ඒවා තමයි ওই විමානවත් වේතියේ. බුදුරජාණන් වහන්සේ මේ අභිධර්ම දේශනාව සිදු කරන අතරතුර උන්වහන්සේ ඒ වගේම බුදුරුවක්මවල අදිෂ්ඨාන කරලා ඒ අභිධර්ම දේශනාව මේ කොටස මේ විදිහටම දේශනා කරත්වා කියලා අදිෂ්ඨාන කරලා උන්වහන්සේ උතුරු කුරු දිවයිනට වඩින බව සඳහන් වෙනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේට එදා එදා දේශනා කරපු අභිධර්ම කොටස සාරාංශ වශයෙන් සාරිපුත්තයන් වහන්සේට කියලා දුන්නා. සාරිපුත්ත හාමුදුරුවෝ කියන්නේ ප්‍රඥාවන්තයන්ගෙන් අක්‍රයි. කෙටියෙන් අහන දේ විස්තර ඇතුව වටහා ගැනීමේ දක්ෂතාවේ උන්වහන්සේට තිබුණා. එතකොට මුගලන් හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ වඩින දිනේ සති දෙකකට පමණ පෙර දැනගත්ත අසවල් තැනට මේ විදිහට වඩින්න. මුගලන් හාමුදුරුවෝ හැම තැනම මිනිස්සු දැනුවත් කරා. භික්ෂුන් වහන්සේලා ලවා ගම් නියම් ගම් පුරා දැනුවත් කරා. තථාගතයන් වහන්සේ වක්කුන් පොහෝ දවසේ දෙව්ලොවයි මනුලොවට වඩින්නේ සංකස්සපුරේට. එදාට මහා ප්‍රාතිහාරයක් සිදු වෙනවා. ලෝක විවරණ මහා ප්‍රාතිහාරයක් සිදු වෙනවා. පියවි ඇසින් බුදුරජාණන් වහන්සේ විතරක් නෙමෙයි දෙව් බමුණම දකින්න ලැබෙන අවස්ථාවක්. දැන් මොහොම දෙයක් දැනගත්තොත් මිනිස්සු දවස් ගණන් කලින් ගිහිලා එතන බලාගෙන ඉන්න තැන් හොයාගෙන අහස දිහා බලාගෙන වැඳ වැඳ ඉන්න එකක් නැද්ද? මිනිස්සු ආසයි ප්‍රාතිහාර දකින්න. එදා දින ගණනාවක් තිස්සේ මුළු සංකස්ස පුරයම එකම හිස්කුරක් බවට පත් වුණා කියලා. යුදුම් ගානක් ඈතට මිනිස්සුන්ගෙන් පිරීලා ගියා. එදා දින ගානක් තිස්සේ මේ එකතු වෙච්ච පිරිසට දන්සල් දානා ඒ අයට ආහාර පානයන්ගෙන් උපකාර කරේ ශිරිවර්ධන කියන ගෘහපතිය. එදා බුදුරජාණන් වහන්සේ අද වගේ වක්කුන් පොහෝ දවසක දෙව්ලොවින් මනුලොවට වඩින්නේ සං ඉනිමගක් මැව්වා උන්වහන්සේගේ 이르දි ප්‍රාතිහාරයේ දෙව්ලොව ඉඳන් සංකස්සපුරේ. අහස දිහා බලනකොට අර තේන වලාකුළු විහිෙම නොපෙනී ගිහිල්ලා මුළු අහසම දෙව් බඹුන්ගෙන් පිරීලා ඉතිරිලා ගියා. බුදුරජාණන් වහන්සේ වඩිනකොට උන්වහන්සේට මුතු කුඩේ දරාගෙන අහසේ ඉහළින් එන්නේ මහා බ්‍රහ්ම දෙවියන්. සක්‍ර දෙවියන් ජයතුරා සක පිඹිනවා. පංචස්තික දෙවියන් වීණා වාදනය කරනවා. දෙව් බමුන්ගේ දිව්‍ය තූර්ය නාදන, ඒ වගේම දෙවියන්ගේ දිව්‍ය මල් මාලා දෙවියන් අහසේ ඉඳන් මදාරා මල් එහිනවා. මේ විදිහට දෙව් බමුන් බුදුරජාණන් වහන්සේ පෙරසු කරගෙන සංකස්සපුරේට මේ වඩින සිදුවීම එදා මේ භූමියේ පිරීලා ඉතිරිලා සාදුකාර දිවි බලාගෙන හිටිය ලක්ෂ ගානක් මිනිස්සුන්ට පියවියෙන් දකින්න ලැබිච්ච දවස. බුද්ධ ශාසනයේකම සාමාන්‍ය මිනිස්යාන්ට මේ ප්‍රාතිහාරයේ එකම වතාවයි දකින්න ලැබෙන්නේ. ඒ තමයි ලෝක විවරණ මහා ප්‍රාතිහාරය. ඉතින් අද වගේ පුන් පොහෝ දවසක තමයි මේ මහා ලෝක විවරණ මහා ප්‍රාතිහාරය සිදු වෙන්නේ. එදා බුදුරජාණන් වහන්සේ මේ විදිහට වැඩම කරලා පෙර බුදුවරු සිරිපා සටහන තබපු තැනම
අහසින් වැඩම කරලා සංකස්සපුරේ සිරිපා සතහන තබලා එදා බුදුරජාණන් වහන්සේ ඇතුළු මේ බුදුරජාණන් වහන්සේ වඩිනකොට පිළිගන්න සාරිපුත්ත මහරහතන් වහන්සේ උන්වහන්සේගේ ශිෂ්‍ය භික්ෂූන් 500කුත් එතරට වැඩියා කියලා. බුදුරජාණන් වහන්සේ මේ පිරිසට අභිධර්මයේ ඇසුරු කරගෙන දහම් දෙසුවා. සාරිපුත්ත හාමුදුරන්ගේ 500ක් දෙනා එතරදී අද වගේ දවසක උතුම් ධර්මයේ අවබෝධ කරගෙන අරහත්ත්වයට පත් වුණා. බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේට ප්‍රඥාවන්තයන්ගෙන් අප්‍රයි කියන අප්‍රස්ථානි පිරිනමන්නේ අද වගේ වක්කුන් පොහොව දවසක සංකස්සපුරේදීමයි. එදා මේ පෙළහර දැකපු පිරිස අතර අර සිරිවර්ධන කියන ගෘහපතිය දින හතක් පුරා පිරිසට මහා දන් වැටක් පවත්වපු මේ සිරිවර්ධන සාදුකාර දීලා වැඳලා ප්‍රාර්ථනාව තමන්ගේ සිහිපත් කරගෙන වැඳගෙන හිටියා. බුදුරජාණන් වහන්සේ බැලුව කවුද මේ මහා පින්වන්ත කෙනා? මේ තමයි මේ මහා බද්ධ කල්පේ ඊළඟට සම්මා සම්බුද්ධත්වයට පත් වෙන මහා පින්වන්ත කෙනා. එදා මෛත්‍රී බෝසතාණන් වහන්සේ අවසාන වශයෙන් නියත විවරණ ලැබුවේ බුදු කෙනෙක්ගෙන් අද වගේ දවසක සංකස්සපුරේදී එදා සිරිවර්ධන ගෘහපතිය හැටියට. එතකොට මේ සිදුවීම් සියල්ල සිහිපත් කරගෙන ඒ වගේම අද චීවර මාසයේ ආරම්භ වෙන පුන් පොහෝ දවස අද පටන් මේ ලංකාව පුරාම ලෝකෙ බොහෝ මෙහෙර විහාරස්ථාන බෞද්ධයන් පිරි ඉතිරි ගිය මේ හැම තැනකම සැදැහැවතුන් බොහොම සද්ධාවෙන් ජීවිතේ වසරකට වරක් කරගන්න ලැබෙන මහා පුණ්‍ය කන්දයක් රැස් කරගන්න කඨින පින්කම් වෙනුවෙන් සෝදානම් වෙන දවස. ඒ නිසා ඔබ හැම දිනාටම අද මේ වක්පුන් පොහෝ දවස ඉදිරියේ සිදු කරන මේ කඨින මහා පින්කම් වල පුණ්‍යානුභාව බලයත් අද මේ වක්පුන් පොහෝ දවසේ තියෙන විශේෂත්වයක් සිහි කරමින් ඔබට ආශිර්වාද කරන ඔබ හැම දිනාටම උතුම් නිවන් අවබෝධයටම මේ කඨින පින්කම් වලින් දැස් කරගන්න පින උපකාර වේවා වේවා කියලා අපි ආශිර්වාද කරමු. පින්තුනි අද අපි චුට්ටක් විමසලා බලමු මේ මනුස්ස ජීවිතයක වටිනාකම. මනුස්ස ජීවිතයක් විනාශ කර ගැනීම තුළ තමන් අපාගාමී වෙන ආකාරයත් අපි චුට්ටක් විමසලා බලමු. මොකද අපිට වර්තමානයේ නිතර දකින්න ලැබෙන දේ තමයි මේ තරම් වටිනා පුණ්‍ය භූමියක මනුස්ස ජීවිතයක් ලැබලා. දැන් අපි ගත්තහම ලෝකේ අද ඉන්නවා කෝටි 700කට වඩා ලෝක ජනගහනය අද ජීවත් වෙනවා. අප්‍රිකානු රටවල්වල කෝටි ගණන් මිනිස්සු ඉන්නවා. මැද පෙරදිග ගත්තත් නොයෙක් යුරෝපේ රටවල් ගත්තත් කෝටි ප්‍රකෝටි ගණන් මිනිස්සු ජීවත් වෙනවා. හැබැයි ඔවුන් සම්මා දිට්ඨිය, මිත්‍යා දෘෂ්ටි මොකද්ද? කුසල් මොනවද? අකුසල් මොනවද? පින් මොනවද? පව් මොනවද? මේවා ගැන දන්න පිරිසක් ඉන්න ඉතාම සුළු පිරිසයි ලෝකේ බොහෝ රටවල්වල ඉන්න මිනිස්සු දිහා ගත්තහම අපිට පේන්නේ. ඒ අතින් ඔබ අපිට මොන ප්‍රශ්න තිබුණත් අපේ ජීවිතවල අපි කාටවත් ප්‍රශ්න ඇති. පවුල්වල ප්‍රශ්න ඇති, ජීවත් වෙන්න අමාරුකම් ඇති, දරුවන්ගේ ප්‍රශ්න ඇති, රස්සා කරන තැන්වල ප්‍රශ්න ඇති. හැබැයි ලෝකේ වටිනාම දේ ලැබਿੱච්ච පිරිසක් අපි. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලැබුණා. අපිට පෙර පිනක් මතුවෙච්ච වෙලාවෙ පුබ්බේච කතපුඤ්ඤතා කියන්නේ පෙර පින් ඇති බව. ඒ පෙර පිනෙන් තමයි පතිරූප දේශ වාසෝච සුදුසු ප්‍රවේශයකට ගෙනල්ලා ඔබ උපත්වලා තියෙන්නේ. දැන් හිතන්න අද මේ කාලේ බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච දඹදිවම සවැත් නුවර හරි බුද්ධ ගයා වාසික හරි ගමක ඉපදුනා නම් අද අනාථයි නේද අපි? අද තියෙන්නේ ඒ සිද්ධස්ථාන ටික අද අපි දඹදිව යනවා. ගිහිල්ලා වන්දනා කරන්නේ අර අත්තිවාරංගලට. ඒවා විනාශ කරලා ගිනි තියලා විනාශ කරපු නටබුන් ටිකක් තියෙනවා. අනේ බුදුරජාණන් වහන්සේ දා මේ තැනේද වැඩ සිටියේ කියලා එතනට මල් පූජා කරලා ඒ තියෙන පුරා විද්‍යා නටබුන් වලට අපි වන්දනා කරලා එනවා. හැබැයි ඊ අහල ගමකවත් අද තිසරණේ පිහිටපු ධර්මයේ දියුණු කරන බෞද්ධයෙක් හොයාගන්නවා කියන එක අමාරු. හැබැයි අද බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල අවුරුදු 2561ක් ඉක්ම ගියත් මේ වෙනකොටත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලෝකෙම ආරක්ෂා වෙච්ච ප්‍රධානම රටක් තමයි
අපේ මේ පුණ්‍ය භූමිය. ඒ විතරක් නෙමෙයි ඔබ බලන්න අද වෙනකොට මේ ලංකා භූමිය දිහා බලන්න ධාතු මන්දිරයක් වගේ රටක්. රුවන්වැලි මහා සෑයේ ගත්තොත් බුදුරජාණන් වහන්සේගේ උතුම් සර්වඥ ධාතුන් වහන්සේලාගෙන් අටෙන් එකක් එක ඩ්‍රෝනියක්ම තැන්පත් වෙලා තියෙන්නේ රුවන්වැලි මහා සෑයයි. ඒ වගේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙච්ච ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂින සාකා බෝධීන් වහන්සේ වැඩ ඉන්නවා. අෂ්ටඵල බෝධීන් වහන්සේලා දෙතිස්ඵල බෝධීන් වහන්සේලා මේ ලංකා භූමිය පුරාම වැඩ ඉන්නවා. ඒ වගේම ලලාට ධාතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ විශාලම ධාතුන් වහන්සේ නලල්තලේ ශ්‍රීරුවිල මංගල මහා චෛත්‍ය රාජානන් වහන්සේ තුළ දෙව්බඹුන්ගේ ආශිර්වාද ලබමින් වැඩ ඉන්නවා. ශ්‍රී මුකේ සුදු බුදුරැත් විහිදිච්ච ඒ උතුම් සතර දළදා වහන්සේලාගෙන් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වාම යටි දළදා වහන්සේ වැඩ ඉන්නවා. සෝමාවතී චෛත්‍ය රාජානන් වහන්සේ තුළ දකුණු දළදා වහන්සේ වැඩ ඉන්නවා. ඒ වගේම දකුණු අකු ධාතුන් වහන්සේ විශාලම ධාතුන් වහන්සේ නමක් අනුරාධපුර ථූපාරාම සෑය වැඩ ඉන්නවා. ග්‍රීවා ධාතුන් වහන්සේ මයංගන චෛත්‍ය වැඩ ඉන්නවා. ඒ විදිහට ගත්තොත් පූර්ණ රෝම ධාතුන් වහන්සේ මිහින්තලේ සීල චෛත්‍ය තුල වැඩ ඉන්නෝ. මේ ලංකා භූමිය පුරාම බුදුරජාණන් වහන්සේගේ මේ ධාතුන් වහන්සේලා දිහා ගත්තහම උන්වහන්සේ බුදු වෙච්ච සමදීවත් අද මේ තරම් ධාතුන් වහන්සේලා වැඩ ඉන්නේ නැහැ. මේ බොහෝ ධාතුන් වහන්සේලාද ආරක්ෂා වෙලා විහෙර විහාර ඉදි වෙලා ධාතු මන්දිරයක් වගේ රටකයි අපි මේ ජීවත් වෙන්නේ. ඒ නිසා මේ ලැබිච්ච වාසනාව මේ ලැබිච්ච අවස්ථාවේ වටිනාකම ඔබට හඳුනා ගන්න බැරි වුණොත් අතට ලැබිච්ච මැණික බිම දාගත් අවාසනාවන්ට ඉක්බවට ඔබපත් වෙනවා. ඒ නිසා පින්වත්නි බුද්ධ ශාසනයක් මුණගැහෙනවා කියන්නේ ලෝකේ අතිශයින්ම දුර්ලභ කාරණයක්. දැන් බලන්න ඔබ අහලා තියෙනවා අපේ බෝසතාණන් වහන්සේ මනෝ ප්‍රනිධානයක් වාක් ප්‍රනිධානයක් සම්පූර්ණ කරගත්තා සොළසා සංකීය කල්පලක්ෂයක් පුරා. ඊට පස්සේ තමයි දීපංකර පාදමූලේ සුමේද සාසකයන් වහන්සේ හැටියට විවරණ ගන්න. එදා විවරණ ගත්ත තැන ඉඳන් තමයි දාන සීල නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා වීර්ය කන්ති සච්චා අධිෂ්ඨාන මෛත්‍රී උපේක්ඛා කියන මේ දස පාරමිතාවන් පාරමී හැටියට උපපාරමී හැටියට පරමත්ත පාරමී හැටියට සම්පූර්ණ කරගෙන ඉන්නේ ලෝතුරා සම්බුද්ධත්වයේ පිණිස. එතකොට හිතන්න මේ සාරා සංකේය කල්පලක්ෂේ පුංචි කාලයක් නෙමෙයි. මහා කල්පවලින් අසංකේය හතරකුත් තවත් කල්ප ලක්ෂයක්. මේ දීර්ඝ කාලයේ තුල ලෝකේ පහළ වෙලා තියෙන බුදුවරු 24 නමක් විතර. අපේ බෝසතාණන් වහන්සේ බුදුවරුන්ගේ සූවිසි විවරණ ලබාගෙන ආවා කියලා බහලා ඇත. කල්ප අසංකේය බැගින් බුද්ධ ශූන්‍ය වෙච්ච අවස්ථා හතරක් ගැන තියෙනවා කල්ප විග්‍රහයේදී. බුදු කෙනෙක් පහළ වෙලා පිරිනිවන් පෑවට පස්සේ කල්ප අසංකේය බුද්ධ ශූන්‍ය. එවැනි අවස්ථා හතරක් පසු කරගෙන ආපු කාලයක්. කල්ප 10000 කන සමහර කාලවල කල්ප 20000ක. කල්ප 30000 මේ වගේ බුද්ධ ශූන්‍යව තිබිලා තියෙනවා. එතකොට බලන්න සාරා සංකීය කල්පලක්ෂයේ තුල ලෝකේ පහළ වුණේ බුදුරු 24 නමක් විතරයි. එහෙමනම් බුදු කෙනෙක්ගේ බුද්ධ ශාසනයක් මුණගැහෙනවා කියන්නේ ලෝකේ අතිශයින්ම දුර්ලභ කාරණයක්. අපිට මේ දුර්ලභ බුද්ධ ශාසනය දැන් ලැබිච්ච වෙලා ඊළඟට දුර්ලභ මනුස්ස ජීවිතේ ලැබිච්ච වෙලා බොහෝ වෙලාවට අපිට පේනවා මනුස්ස ජීවිතයේ වටිනාකම නොදන්න බොහෝ පිරිසක් මේ අපි ජීවත් වෙන සමාජයේ මිනිස්සු අතර ඉන්නවා. සමහර පුංචි දේවල් බොළඳ දේවල් වලට එක්ක බිල්ල වල දාගන්නවා. එක්ක සමහර වෙලාවට කෝච්චියට බිල්ල දිනන තරගයක් වගේ ඉන්නේ. එතකොට මේ වගේ මහා පෞකාර පිරිසක් අපිට සමාජය තුළ දකින්න ලැබෙනවා. පින්තුනි බුදුරජාණන් වහන්සේගේ දේශනා අතරින් ගත්තාම මනුස්ස ජීවිතයේ වටිනාකම දැන් කෙනෙකුට සමහරුන්ට හිතෙන්න පුළුවන් ඉතින් ඔය ඕන තරම් මිනිස්සු ඉන්නේ දුර්ලභ වුණාට ඔය කෝටි ගණන් ඉන්නේ අපිට පාරකට ගියත් පේනවා බස්වල ඉන්නවා මිනිස්සු පිරිලා පාරේ ඇවිදගෙන යනකොට හැමතැනම මිනිස්සු ඉන්නවා
නගරයකට ගියත් මිනිස්සු ඉන්නවා. ඉතින් ඔය ඉන්නේ කියලා හිතෙන්න පුළුවන්. හැබැයි මේ මනුස්ස ජනගහනේ මනුස්ස ජීවිතයක් ලැබීම දුර්ලභයි කියන කාරණේ ඔබට තේරුම් ගන්න තියෙන්නේ අපිට අනිත් සත්වයන් එක්ක ගලපලා. අනිත් සත්ව ලෝකවල ඉන සත්ව පිරිසත් එක්ක ගලපලා තමයි අපිට තේරුම් ගන්න තියෙන්නේ ඇත්තනේ නම් මනුස්ස ජීවිතේ කොච්චර දුර්ලභයි. දැන් හිතන්න මෙහෙම ඔබ හිතන්න බුදුරජාණන් වහන්සේ උපමාවකට පෙන්නනවා නියතිලට පස් ටිකක් අරගෙන. මහණෙනි මේ මහ පොළවේ තියෙන පස්ද විශාල නියතිල මත තියෙන පස්ද කියලා අහනවා. එතකොට නියතිලට ගන්න පුළුවන් ඉතාම ස්වල්පෙන්නේ නියපොත්ත වැවිලා තිබුණා. නියතිලට එන්නේ ඉතාම ස්වල්පය. පිටුන් අහසලා කියන අනේ ස්වාමීනි හිතා ගන්නවත් බැ මහ පොළවේ තියෙන ප්‍රමාණය කොච්චරක්ද කියලා. සියයෙන් පංගුවක්, දහයෙන් පංගුවක්, ලක්ෂයෙන් පංගුවක්, බිංදු ගානකින් කියන්න බැරි තරම් විශාලයි කියලා. නියතිලේ තියෙන ඉතාම ස්වල්පයයි කියලා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි සතර අපාය ගතව දුක් විඳ විඳ ඉන්න ප්‍රමාණය මහ පොළවේ පස් තරම් විශාලයි කියලා හිතන්න කියලා. මනුස්ස ජීවිත ලබන්නේ මෙන්න මේ වගේ පිටයි කියලා. හැබැයි ඕක ඔහොම කිව්වට අපිට තේරෙන්නේ නැහැ. ඕක තේරුම් ගන්න නම් ඔබ මේ සතර අපාය ගැන චුට්ටක් මෙහෙම විග්‍රහය කියෙදෙන්න. දැන් සතර අපාය. දැන් ඔය උපමාවම හිතන් මහ පොළවේ පස් තරම් විශාලයි කියනවා සතර අපායේ ඉන්න පිරිස. එතන සතර අපාය කියලා ගත්තාම අපාය හතරක්. නිරය, තිරිසන් ලෝකේ, ප්‍රේත ලෝකේ, අසුර අපාය. දැන් ওই අපාය හතරෙන් ඔබ බලන්න නිරය. අපිට පේනවද? කවුරුත් මේ ලෝකේ නිරේ සංගණනයක් කරාද නිරිසත්තු මෙච්චරක් ඉන්නවා කියලා? ඒක අපිට හොයාගන්නත් බැ, අපේ සීවියෙන් දකින්නත් බැ. ඒ නිසා ඒක පැත්තකින් තියෙම අපිට ගණන් කරගන්න බෑනේ. අපේ සීමාව, අපේ දැක්ම ඉක්මවා ගිය දවසකින් දකින්න ඕන තරම්. ඊළඟට හිතන්න ප්‍රේත අපාය. ප්‍රේතය, අමනුෂ්‍ය, යක්ෂය, ප්‍රේත නාග, කුම්භාණ්ඩ, ගාන්ධාර ඔය වගේ අමනුෂ්‍ය කොටස් ගණනාවක් ගැන තියෙනවා. කවුරුත් ලෝකේ සංගණනයක් කරලා ප්‍රේතය මෙච්චරයි කියලා නෑ. අපිට ඒක හොයන්නත් බෑ, ගණන් කරන්නත් බෑ. අපි ඒකත් පැත්තකින් තියමු. ඔන්න අපාය දෙකක් අයින් කරා. ඊළඟට අසුර අපාය. අසුර අපාය කියලා කියන්නේ මහා සාගරයේ ඇසුරු කරගෙන තමයි අසුර විමාන තියෙන්නේ. ඔය පහාරාද කියලා සූත්‍රයක බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ මහ මුහුදේ ඉන්නවා කියන අමනුෂ්‍ය කොටස් තිමි, තිමංගල, තිමිර පින්ඩල, නාග, අසුර, ගහන්දර. මේ මාළු නෙමෙයි. අපේ පියවියෙන් දකින්නේ මුහුදේ පීනගෙන යන අර ගොරෝසු ශරීර ඇති ඔය මාළු වගේ සත්තු ටිකක් විතරයි. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහා සාගරයේ ඉන්නවා අමනුෂ්‍යයෝ. යොදුන් සිය ගණන් විශාල ශරීර ඇති අමනුෂ්‍යයෝ ඉන්නවා කියලා. මේ අමනුෂ්‍යයන් තිමි, තිමංගල, තිමිර පින්දල, නාග, අසුර, ගහන්දර කියන අන්න එතන තියෙන අසුර අමනුෂ්‍ය කොටස. මහා මුහුදේ ඉන්න අකුසල විපාක ගෙවන අමනුෂ්‍ය කොටසක් තමයි අසුර අපායට ආයේ. එතකොට මේ අපායගත අසුරයන් අපිට පේන්නේ නැහැ. අපි ඒකත් පැත්තකින් තියමු. එහෙනම් අපිට ටිකක් හරි පේන්නේ තිරිසන් අපාය විතරයි පේන්නේ. ඒත් ඔක්කොම පේන්නේ නැහැ. තිරිසන් අපාය. ඔබ කරණීයමිත්ත සූත්‍රය අහලා තියෙනවනේ. කරණීයමිත්ත සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ තිරිසන් අපාය විස්තර කරනවා මේ වගේ. දීගාව දීර්ඝ ශරීර ඇති සත්වයන් ඉන්නවා. මහන්තාව මහත ශරීර ඇති සත්තු ඉන්නවා. මච්චිමාව මධ්‍යම ප්‍රමාණ ශරීර ඇති සත්තු ඉන්නවා. සත් කුඩා සත්තු ඉන්නවා. අනුක තූලාව අනුක කියන්නේ ඇහැට පේන්නේ නැති සියුම් සත්තු ඉන්නවා. පියවියෙන් දකින්න බෑ. ඒ අය පිරිසන් සත්තු. අද අපි ඕක පිළිගන්නේ අන්වීක්ෂය කියලා දෙයක් හොයාගත්ත නිසා. ඇත්තනේ නම් මෙහෙම උන් ඉන්නවනේ කියලා අපිට පිළිගන්න පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේ බුදු ඇතින් දිවසින් දැකලා පෙන්නවා අපේ පියවිය හැට පේන්නේ නැති තිරිසන් සත්තු ඉන්නවා. අමනුෂ්‍ය නෙමෙයි තිරිසන් සත්තු. අනුක කියන්නේ යයි. තූලාවා කියන්නේ වටකුරු හැඩයෙන් යුක්ත සත්තු ඉන්නවා. දිත්තාවායේ වද්දිත්තා දැකලා තියෙන සත්තු වගේම ජීවිතේට දැකපු ඇති සත්තු ඉන්න ඕන තරම් තිරිසන් ලෝකේ. ඔය විග්‍රහයම අරගෙන බලන්න
දැන් හිතමු මෙහෙම මේ බණහන හැමෝම ගත්තොත් අපි කවුරුත් ජීවත් වෙන තැනක් අපිට ගියක් දොරක් කියලා කොයි හරි තැනක් ඇති. එතකොට ඔබ නිකන් හිතන්න ඉඩමක් ගැන හිතන්න ප්‍රයෝජන 10ක් හරි 20ක් හරි තියෙන ඉඩමක් තියෙනවා අපිට ගියක් හදාගෙන ජීවත් වෙන්න. ඔය ගෙදර ජීවත් වෙන්නේ සමහර වෙලාවට උපරිම 5-6 දිනක් වෙන්න පුළුවන්. 10ක්ම ඉන්නවා කියලා හිතන්න එක ගෙදර. දැන් මනුස්ස ජීවිත ලබලා ඉන්නවා 10 දිනෙත් ප්‍රයෝජන 10ක් 15ක් තුල. ඔබට පුළුවන් ද ඔය ඉඩමේ 10 දිනක් ජීවත් වෙන ඔය භූමියේ ඔය ප්‍රයෝජන 10යි 15 තුර ඉන්න සතු ටික ගණන් කරන්න පුළුවන්ද? ප්‍රයෝජන සිහිකට ඉන්න පුළුවන් ද? ඒත් වර්ග අඩියක ඉන්න සතු ටික ගණන් කරගන්න පුළුවන්. පොළව හාරන්න කොච්චර සතු ඉන්නවද බලන්න. කූඹි ගුලක් ගත්තත් කෝටි ප්‍රකෝටි ගානක්. අඹ ගෙඩියක් කුණු වෙන්න තියලා බලන්න කොච්චර පණුවෝ ඉන්නවද කියලා එක අඹ ගෙඩිය ගණන් කරගන්න පුළුවන්ද බලන්න. අසූචි ගොඩක ඉන්න පණුවෝ ටික ගණන් හිතන්න. වේයෝ කුලක ඉන්න වේයෝ ටික ගණන් හිතන්න. එතකොට අපි ජීවත් වෙන අපේ ගෙදර ඉන්න තිරිසන් සත්තු ටිකවත් අපිට ගණන් කරගන්න පුළුවන්ද? බැ. එතකොට හිතන්න මේ ලෝකෙම ඉන්න සත්තු ටික ගණන් හිතුවොත් කොච්චරද? මොයි කපාය. දැන් අර අපහැර පුතුණක් හිතන් නිර ප්‍රේතපාය අසුරපාය එකතු වෙලා එනකොට බුදුරජාණන් වහන්සේ පෙන්වේ මහණෙනි සතර අපායේ ඉන්න සත්වයන් පිරිස හරියට මහ පොළොවේ පස් තරම් කියලා හිතන්න කියනවා. මනුස්ස ජීවිත ලබන්නේ මෙච්චරයි කියනවා. අපිට මනුස්ස ලෝකේ ඉන්න ටික දෙනා ඉලක්කමින් හරි කියන්න පුළුවන්. පොඩ්ඩක් අඩු වැඩි වුණත් කෝටි ගානෙන් හරි කියා ගන්න පුළුවන්. ඒ නිසා අපි කියනවා අද ඉන්නේ කෝටි 700ක් කියලා. නමුත් එක අඹ ගෙඩියක ඉන්න පණුවෝ ටික අපිට ගණන් කරගන්න බැරි තරම් විතර. එතකොට අපිට පේනවා මේ මනුස්ස ජීවිතයක් ලබනවා කියන්නේ සතර අපායෙන් මිදලා මනුස්ස ලෝකයකට එනවා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ උපමාවකට පෙන්වෙයි කන කැස් බෑවා වියසිතුරෙන් අහස දකිනා වගේ අර අපායෙන් උඩට එනවා කියන්නේ. ඒ වගේ මනුස්ස ජීවිතයක් ලැබਿੱච්ච කෙනෙකුට බුද්ධ ශාසනයකුත් මුණ ගැහෙනවා කියන්නේ ලෝකේ අතිශයින්ම දුර්ලභ දෙයක්. ක්ෂණ සම්පත්තියක් ලැබිලා අද දැන් බණ අහන්නත් අවස්ථාව ලැබිලා. හැබැයි අවාසනාවත් කියන්නේ බොහෝ පිරිසක් මනුස්ස ජීවිතේ වටිනාකම තේරුම් ගන්න බෑ. පින්නතුනි පාන ධාතයේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ සත්ත්ව ධාතනේ වේවා මනුස්ස ධාතනේ වේවා මේ පාන ධාතයේ කියන්නේ විශාල අකුසලයක්. බුදුරජාණන් වහන්සේ පැවිද්දෙකුට උපසම්පදාවෙච්ච සාමීන් වහන්සේ නමකට පෙන්නනවා මහණෙනි මව් කුසක කලලයක් හරි විනාශ කරන්න චේතනාත්මකව අනුබලයක් දුන්නොත් තා කමක් නැහැ ඕක කරගත්තට පව් නැහැ කියලා අනුබලයක් දෙනවා කලලයක් විනාශ කරන්න මව් කුසේ වැඩෙන දරුවෙක්ගේ කලලය. ඒ අනුබලය තුළ ඒ කලලේ විනාශ කරගත්තොත් අර භික්ෂුව මනුස්ස ඝාතන අකුසලයට වැටෙනවා. පරාජිකා වෙනවා. මහණකමක් නැති වෙනවා. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ මේ මනුස්ස මව් කුසකට ආපු මොහොතේ ඉඳන් තමයි අපේ මනුස්ස ජීවිතේ වටිනාකම තියෙන්නේ. කෙනෙක් උපසම්පදා වෙනකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අවුරුදු 20න් තමයි උපසම්පදා කාලේ. හැබැයි දැන් උපසම්පදා වෙනකොට මාස 6-7ක් අඩුයි. එහෙනම් මව් කුසේ හිටපු කාලයත් එකතු කරලා ගන්න කියලා. එතකොට අපිට පේනවා මව් කුසේ පිළිසිඳගත්ත පැන ඉඳන් එයා සත්වේ. ඒ නිසා මව් කුසේ කලලයක් විනාශ කෙරුවත් ඒක ප්‍රාණඝාත මනුස්ස ඝාතනයකට අයිති වෙනවා. ඒ නිසා මෙතන ඉඳන් කෙනෙක්ගේ ජීවිතේ බුදුරජාණන් වහන්සේ පරාජිකා විස්තර කරන තැන පෙන්නනවා. කවුරු හරි කියනවා මට ජීවිතේ දැන් එපා වෙලා තියෙනවා. මං ඉඳලා වැඩක් නැහැ. මේ මගේ ජීවිතේ මට ඔයා උදව් කරලා මට වහ ටිකක් දෙන්න කියලා කවුරු හරි කියනවා. ඔයාට පවු නැහැ. එහෙමද කියන්නේ? එතකොට හිතනවා හරි මම ඒක කරන්නේ මේ මොන දෙයක් කරගන්න කියලා ළඟින් තියලා යනවා. බුදුරජාණන් වහන්සේ වදාළ ඒකත් මනුස්ස ඝාතනයක්. ඒ දේ අරගෙන ආයුධයක් ළඟ තිබ්බොත් මැරෙන්න කැමති කෙනෙකුට ආයුධයක් පැත්තකින් ළඟින් තියෙනවා. අතට තමන් මැරුවේ නෑ වෙන්න පුළුවන්. එහෙම හැඩ බේර ගන්න පුළුවන් නෑ. අපි කරලා නෑ. අපේ ගෑවිලා නෑ. අපේ ඇඟිලි සලකුණක්වත් නෑ කියලා හිතන්න පුළුවන්. හැබැයි මැරෙන්න කැමති කෙනෙකුට ආයුධයක් ළඟින් දින ඔන්න මන්නේ මේ බේන් තියෙනවා ඕන දෙයක් කරගන්න කියලා තියලා යනවා.
එතකොට ඒ චේතනාව තියෙන්නේ ඔහු මේකේ ජීවිතය හානි කරගනි. එවැනි චේතනාවකින් ආයුධයක් ළඟ තිබ්බොත් ඒ ප්‍රාණඝාතයට මනුස්ස ඝාතනයකට ලක් වෙනවා කියලා. දැන් හිතන්න මේ මරණ මංචකයේ ධර්මයේ සිහි කරගන්නවා කියන්නේ ලේසි දෙල්ලමක්ද? මරණ මංචකයේ කියන්නේ ධර්මයේ සිහි කරගන්නවා කියන්නේ ලේසි දෙයක් නෙමෙයි. ඒකට කාලයක් අපි ධර්මයේ පුරුදු කරලා තියෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ භාවිතා බහුලී කතා. කාලයක් පුරුදු කරා. සද්ධාව මැරෙන්න වැටෙනකොට යන්තම් බුදු ගුණ ටික අහලා හිත පිහිට ගන්නම් කියලා හිතාගෙනම ඉන්නවා නම් මැරෙන්න වැටෙනකම් මේ මොහොතේ අල්ලන්න පුළුවන් කමක් ලැබෙන්න අමාරුයි. බොහෝ වෙලාවට කලාතුරකින් ওই බුද්ධ දේශනාවල තියෙන ධනංජානි වගේ අය අන්තිම මොහොතේ අපායට කර්ම හැදිච්ච අය සාරිපුත්ත මහරහතන් වහන්සේ වගේ මහා ප්‍රඥාවන්ත මහරහතන් වහන්සේලා ළඟ ඉඳලා උපදෙස් දීලා සුගතියේදී අවස්ථා තියෙන අපායට කර්ම හැදිච්ච අය හැබැයි ඒ කලාතුරකින්. ඒ නිසා හොඳට මතක තියාගන්න අපි කාලයක් ධර්මයේ පුරුදු කරලා ප්‍රගුණ කරලා දියුණු කරගත්තේ නැත්නම් මරණ මංචකයේ ධර්මයේ හිත පිහිටව ගන්නවා කියන්නේ ලේසි දෙයක් නෙමෙයි. දැන් ඔබ හිතමු අපි නිකන් සාමාන්‍ය නිකන් මිනිස්සු මැරෙන හැටි හිතන් මරණ සතිය මරණයේ සිහි කිරීම බය වෙන දෙයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ වදාළේ මහණෙනි මරණයේ සිහි කිරීම තරම් ධර්මාවබෝධයට උපකාර වෙන භාවනාවක් බුදු ඇසින්වත් දකින්නේ නැහැ කියලා. දැන් ඔබ හිතන්න ගම් වතුරෙන් මැරුණා, නාය ගිහිල්ලා මැරුණා, සුනාමියට මැරෙනවා, හැප්පිලා මැරෙනවා, කොච්චර මිනිස්සු මැරෙනවද? දැන් හිතන්න නාය යනවා. පත් එක්ක, ගල් එක්ක, අර කන්දත් එක්කම ඇදිලා ගිහිල්ලා ඇඹරිලා පොළොව ඇතුලේ හිර වෙලා පණ යනකොට ධර්මයේ තේ කරගන්න ලේසිද අමාරුද එතන? අමාරුනේ, අමාරුයි. ගම් වතුරට අහුවෙලා මැරෙනවා. අර මඩ වතුර පෙවිලා පෙනහළු වලත් මඩ වතුර හුස්ම ගන්න බෑ. නහයේ කනේ හැම තැනම මඩ වතුරේ ගහගෙන ගිහිල්ලා ගම් වතුරේ මැරුණොත් ධර්මයේ සිහි කරන්න ලේසිද අමාරුද? අමාරුයි. ඊළඟට හිතන්න හැප්පිලා මැරෙනවා මිනිස්සු. දවසකට කී දෙනෙක් නම් ඇක්සිඩන්ට් වෙනවා? පාර අයිනින් ගියත් හප්පගෙන යනවා. එතකොට හැප්පිලා මැරුණොත් ඇක්සිඩන්ට් එකක් වුණොත් සමහරු එතනම පණ යනවා දඟලලා. සමහරු ස්පීඩාලට ගෙනියනකොට පණ යනවා. සමහරු ඔපරේෂන් එකේදී මැරෙනවා. එතකොට හැප්පිලා මැරෙන්න වුණොත් ධර්මීය සිහි කරගන්න ලේසිද අමාරුද එතන? අමාරුයි එතන. මිනිස්සු ගින්නෙන් පිච්චෙනවා. සමහරු ගිනි තියාගන්නවා. ගිනි තියාගත්ත කෙනා ඉඳගෙන ඉන්නවද? සුවපත් වේවා, සුවපත් වේවා, අනේ සනීපයි කියේ ඉන්නවද? ගිනි තියාගත්තත් කෑ ගහා හෝතිය තියා දුවනවා නේද? එතකොට අපිට පේනවා ගින්නේ පිච්චෙන වේදනාව මොනතරම් වේදනාවක්ද? ධර්මයේ සිහි කරන්න ලේසි තැනක්ද? අමාරුයි. එතකොට ඔය වගේ එකින් එක හිතන ගොටි කාලා මැරෙනවා මිනිස්සු. හැම ක්‍රමයක්ම හිතන සර්පය ගැහුවා කියයි, ගහින් වැටුණා කියයි, අලියා පෑගුවා කියයි, ඔය හැම ක්‍රමයකම මරණ වේදනාවක් නැද්ද? මරණ වේදනාවක් තියෙනවා. හැබැයි කාලයක් ධර්මයේ පුරුදු කරගත්ත කෙනෙකුට වේදනානුපස්සනා සතිපට්ඨාන උගන්වනවා වේදනාවේ හිත පිහිටෝලා හිත වඩන හැටි. අන්න එවැනි කෙනෙකුට තමයි මරණ වේදනාව තුල ධර්මයේ මෙනෙහි කරගෙන කුසලයක් බලවත් කරගෙන සුගතියක හරියා ගන්න පුළුවන්. මරණ මොහොතේ කුසලයක් බලවත් කරන්න නම් ඒ මොහොතේ කරපු පිනක් බලවත් වෙන්න ඕන. තමන්ට පුළුවන් වෙන්න ඕන හොඳ සිහියෙන් එක්ක පිනක් කුසලයක් බලවත් කරගන්න. දැන් අපි හිතමු ඔය නිකන් බිල්ලි වල දාගන්න එක නිකන් හිතා. ජීවිතයේ අවබෝධයක් ඇතුව මේ සියල්ල අනිත්‍යයි, මේ ඔක්කොම අසුබයි. එහෙමද? නෑ. කේන්තියෙන්, වෛරයෙන්, තරහෙන් විශාල එක්ක මානසික පීඩනයක් දරාගන්න බැ ධර්මිය දන්නේ. හිතට ඇතිවන ආවේගයක්, ද්වේෂයක්, වෛරයක්, සමහන් දාන්න gedara ප්‍රශ්නයක්, කේන්තිය, වෛරය, ද්වේෂය. එතකොට ඒවා කුසල මූලද? අකුසල. අකුසල මූලයන් බලවත් වෙලා, අකුසල සිතුවිලි බලවත් වෙලා ජීවිතේ විනාශ කරගත්තොත් ඔබ හිතනවාද සුගතිය කියයි කියලා? හිතේ තිබ්බ බරක් බිම වැටුණා වගේ. යථාබතං නිච්චිත්තෝ ඒවන් නිරේ.
ඔළුවේ තිබ්බ බරක් බීමට අතහැරියා වගේ කෙලින්ම වැටෙන්නේ අපායට. ඒ විතරක් නෙමෙයි අපායකට වැටුණත් අර දුකම විඳිනවා. බුද්ධ දේශනාවල තියෙනවා සමහර අය ගින්නෙන් පිච්චෙනවා අහසේ පාවෙලා යනවා අමනුෂ්‍යෝ. මුළු ඇඟම ගිනි ගන්න අමනුෂ්‍යෝ ඉන්නවා. කෑ ගහනවා විලාප දෙනවා අහසෙම පිච්චෙනවා ආයේ ඒ විදිහටම පහළ වෙනවා. ආයෙමත් ගිනි ගන්නවා ශරීරේ. අහසේ පාවි පාවි යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන කර්ම විපාක කිවිල අවසන් වෙනකන් චුත වීමක් නැහැ කියන. එතකොට ගිනි තියාගත්ත කෙනා එතනින් ඉවර වෙන්නේ නැහැ. කෙනෙක් හිතනවා හරි මං ගිනි තියාගත්තට පස්සේ ඔක්කොම ඉවරයිනේ කියලා. එතනින් තමයි පටන් ගන්නෙ සංසාරෙට. ඒ රැස්වෙච්ච ද්වේෂයේ වෛරයේ ඒ අකුසල සිතුවිලි තමන් තමාව ඝාතනය කරගැනීමේ භයානක සිතුවිල්ලේ විපාකය එතන ඉඳන් සංසාරෙ දිගට අරගෙන යනවා. සිය දහස්වර ගිනි ගන්නවා පිච්චෙනවා අපාය වැටුණත් ඒ දුක ප්‍රේත අපාය වැටුණත් උපදින්නේ අර වගේ ගිනි ගන්න ප්‍රේතෙක් වෙලා උපදින්නේ. සමහර අමනුෂ්‍යයෝ ඉන්නවා ওই ලක්ෂණ සංයුක්තේ තියෙනවා හිත කුඩු වෙලා යනවා කියන. ආයමත් යාවෙනවා. ආයමත් හිත කුඩු වෙලා යනවා. කෑ ගහනවා විලාප දෙනවා. ආයමත් යාවෙනවා. ඒ වේදනාව විඳිනවා. එතකොට ඒ වගේ එක්කෝ කෝච්චියට බෙල්ල තිබ්බා කියලා එතනින් ඉවර වෙන්නේ නැහැ. එතනින් තමයි විපාකේ පටන් ගන්න. ඊළඟට මෙරි ඒ වේදනාවෙන්ම කල්ප ගණන් ප්‍රේත අපායවල වල අමනුෂ්‍ය ලෝකවල ඒ වගේම දුක් විඳිනවා. ඔබ දැකලා නැද්ද තිරිසන් සත්තු බෙල්ල හිර වෙලා මැරිච්ච අය? හරක් ඉන්නවා වහුව පැටවු ඉන්නවා බෙල්ල හිර වෙලා මැරෙන. සමහර ඉලු පැටවු ඉන්නවා බෙල්ල හිර වෙලා මැරිච්ච. තිරිසන් ලෝකෙට ඇදිලාවත් අර වගේම කර්ම විපාක වලින් දිගට දිගට මැරෙනවා. ඒව සංසාර පුරුදු හැටියට අකුසල විපාක දිගට තමන් එක පැටලිලා පැටලිලා යනවා. ඒ නිසා කෙනෙක්ගේ ජීවිතේ අපායට වැටිලා කල්ප ගණන් මනුස්ස ජීවිතයක් ලබන්නේ නැතුව දුක් විඳ විඳ යන්න නම් අන්න තමන් අපායට යන මඟ. ඒ නිසා අපිට මේ තරම් වටිනා බුද්ධ ශාසනයක් මුණගැහිලා මනුස්ස ජීවිතයක් ලැබිලා ෂණ සම්පත්තිය ලැබිලා කෙනෙකුට මේකේ වටිනාකම තේරුම් ගන්න බෑ කියන්නේ ඒ තරම් අවාසනාවන්ත එක් නෑ. පහුගිය දවසක මම 99.0 බේරුණා. පෑ 12ට විතර දරුවේ පෑ 12ට එකට විතරයි. මම ඉති බණකට ගිහිල්ලා ඇවිල්ලා මහන්සියෙ නිදාගත්ත ෆෝන් එක ටෝක් කරන්න බැරි වුණා. දවසක් පෑ දෙතුන් පාරක් වැදුනා. මම බැලුවා ගත්තට පස්සේ තරුණ දරුවෙක්. අනේ හාමුදුරනේ ඔබ වහන්සේ මට ආශිර්වාද කරන්න කිව්ව මං දැන් ජීවිතේ නැති කර ගන්න හදන්නේ කියලා. මට සුගතිය කියන්න ලැබෙන්න කියලා ආශිර්වාදයක් කරන්න කිව්වා. පොණ්ඩ සුගතිය යන්න හිතන ක්‍රම. ඊට පස්සේ මම ඉතින් ටිකක් හැරෙන්න බැන්නා. මෙල කරාට දෙයක් නැහැ. ඉතින් ආදරෙන් කියන්නේ අනේ හොඳයි පුතේ කියන්නේ. ටිකක් හැරෙන්න බැලලා මං කිව්වා දරුවෝ ඔය තරම් ඔයා කෙලින්ම අපායෙ තමයි කියෝතනි. ඒ නිසා ඔය මෝඩ වැඩේ නෙමෙයි ඔයා හෙට ඇවිල්ලා මාව හම්බෙන්න පුතේ කියලා ඊට පස්සේ බොහොම ආදරෙන් මං කතා කරලා කරුණු ටිකක් කියලා තිබ්බා. ඒ තිබ්බට පස්සේ මේකේ භයානකකම යන්තම් ඒ දරුව බැරි වෙලා හරි ඔබ හිතන්න මේ දරුවද රෑ මට කතා කරලා බෙල්ලි වල දාගත්ත කියලා. පහුදා පත්තර වල යන්නේ කොහමද? අන්තිමට පොලිසියෙන් ඇවිල්ලා බලනවා අන්තිම කෝල් එක ගත්තේ කාටද? අන්තිම කෝල් එක අරන් තියෙන්නේ මෙන්න හාමුදුරුවත්. පහුදාට පත්තර යන්නේ තරුණ ජීවිතයක් විනාශ කරපු ප්‍රතිෂ්ඨ ජීවර දාරියා. අපිත් ඉවරයි ඊට පස්සේ. ඒ වගේ සමහරු අනුනුත් නසාගෙන තමයි යන්නේ. ඒ නිසා ඉව බයානක මම ඉදා ඉඳන් නොදන්න නම්බර එකක්වත් බැරි ගන්නෑ. ෆෝන් එකටත් බයක පැත්තකින් අරන් තිබ්බා. එතකොට අපිට පේනවා මේ පිරිස තමන්ගේ ජීවිතයේ වටිනාකම නොදන්න. සමහරු හිතනවා නම් මෙහෙම මේ බණ අහගෙන මැරිලා සුගතිය යන්න පුළුවන් වෙයි. සුගතියේ හිත පිහිටවාගෙන මැරිලා සුගතියයි. එහෙම යන්න පුළුවන්ද? කෙලිම අපායට. ඒ නිසා සුගතියක යන්න නම් කරුණු පහක් වඩන්න. ඒක කාලයක් ප්‍රගුණ කරන්න. පළවෙනි එක තමයි සද්ධාව. සද්ධාව කියන එක කාලයක් දියුණු කරගත යුතු දෙයක්. කාලයක් පුරුදු කරන්න. සිල්වත්කම කාලයක් පුරුදු කරන්න. දහම් දැනුම නිතර බණ අහන්න.
දැන් කෙනෙකුට ජීවිතේ පා වෙලා නම් හොඳම දේ තමයි පැවිදි වෙන්නේ. අන්න ඕනෙම නැහැ කාම ලෝකෙ. මං දිවි දෙවනි කොට නිවන් දකින්න වීර්ය කරනවා කියලා අන්න ජීවිතේ ගිහි ජීවිතේ පා වෙන කෙනා කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ අන්න දිවි දෙවනි කොට උන්වහන්සේට තිබ්බ වීර්ය හිතන්නේ මගේ ශරීරයේ සම්මත් විය ලේවා. ඇටනහර පමණක් ඉතිරි වෙතොත් ඉතිරි වේවා. පුරුෂ වීරියෙන් පුරුෂ පරාක්‍රමෙන් යම් ධර්මයක් අවබෝධ කරගත යුතුද? මරුණත් නැගිටින්නේ නැහැ කියලා අන්න දිවි දෙවනි කොට මරුණත් මේ ආසනේ නැගිටින්නේ නැහැ මං කෙලෙස් ප්‍රහාණය කරගන්න නැතුව කියලා වීර්ය වැඩි. අන්න තේස්ස උත්තරයි. ඒ වගේ රහත් වෙච්ච මහරහතන් වහන්සේලා ඉන්නවා. සමහරු පින්න පාටි ගිහිල්ලා ඇවිල්ලා පාත්‍රේ හොදලා පැත්තක තියලා භාවනාවට වාඩි වෙනවා. මම මරුණත් නැගිටින්නේ නැහැ. මං කොහොම හරි වීර්යෙන් ධර්මය අවබෝධ කරගන්න. එහෙම භාවනා කරලා දවසයි දෙකයි තුනයි රහත් වෙච්චා ඉන්නවා. එතකොට අන්න අදිස්ථාන. දිවි දෙවනි කොට මේ අපි කලකිරෙන්න ඕනේ සංසාරෙට. බුදුරජාණන් වහන්සේ පෙන්නේ මේ භයානක සංසාරෙ ගැන කලකිර. අපි කාට හැපක් නැහැ. ඉපදීමම ජාතිති දුක්ඛං. ඉපදීමම දුකක්. ඉපදිච්ච දවසේ ඉඳන් ලෙඩ වෙනවා. සමහර දරුවෝ උපදිනකොටම අරගෙන ඉනවා කර්මජ රෝග. අම්මල දරුවෝ වඩාගෙන ඉපදිච්ච දවස් ඉඳන් ඉස්සෙල්ලා ගන්න. සැපත් දුකත් දුකත්. වයසට යනවා, එක්තැන් වෙනවා. එකතන මලමුට්ට කරගෙන දුක් විඳින්න වෙනවා. සැපත් දුකත්ද? දුකක් ඉතින් සෝබිය කියන මනුස්ස ලෝකෙත් ඕක තමයි. ඊළඟට ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක. අප්‍රියයන් සමග එකතු වීම. තරහකාරයෝ හතුරෝ ඊර්ෂ්‍යාකාරයෝ ජීවිත කාලෙම අපිට මුණ ගැහෙනව නවත්තන්න බෑ. ඒක තමයි සංසාරේ හැටි. ඊළඟට කැමති දේ නොල ඔය විතරක් නෙවෙයි බුදුරජාන් වහන්සේ පෙන්නනවා ජීව මැරෙනකන් ඉන්න තියෙන්නේ කොහොමද? ශෝක පරිදේව දුක්ක දෝමනස් උපායාස. අපේ ජීවිතවල අපි ඕන තරම් අඩල ඇති. ශෝක පරිදේව නංගොත් කියකි අඩල ඇති. ඔළුවට ගහ ගන්නවා, පපුවට ගහ ගන්නවා, විලාප දෙනවා. ඇයි අපිට මෙහෙම වුනේ කියනවා. දුක්ක දුක් විඳිනවා. දෝමනස්ස පූල්ලනවා. උපායාස සුසුම් හෙලනවා. ඕක තමයි ජීවිතේ. එතකොට අපේ ජීවිතවල අපි මැරෙනකම් මරණයක් සැපද? කවුරුත් දැකලා තියෙනවද අහෝ සැපක් කීදී පණ යනවා. ඒකත් දුකක් තමයි. එතකොට මේ මනුස්ස ජීවිතයත් එහෙමනම් ඔබ හිතන්න සතර අපාය කොහොමද? නිරේකට වැටුණොත්, තිරිසං අපායකට වැටුණොත්, ප්‍රේත අපායකට වැටුණොත් මේ මනුස්ස ලෝකේ නම් ටික කාලයක්. ප්‍රේත ලෝකවල පුත්තාංකුර ගණන් ප්‍රේත අපාය දුක් විඳින ප්‍රේතයෝ ඉන්නවා. කල්ප ගණන්. අවුරුදු දසදහස් ගණන්. ඒ නිසා මේ ලැබිච්ච අවස්ථාවේ වටිනාකම තේරුම් අරගෙන මනුස්ස ජීවිතේ ධර්මීය දියුණු කරගන්න ඔබ උත්සාහයක් ගන්න. දැන් බලන්න ජීවිතේ එපා වෙච්චයි බුදුරජාණන් වහන්සේ කාලේ පටාචාර. අපිට ප්‍රශ්න එන්නේ විමුක්තියට මඟ. පටාචාර ගැන හිතන්න ඕනේ අනේ පටාචාරාවට එහෙම වුණාද කියලා. එහෙම නෙමෙයි. පටාචාර ගැන හිතන්න මෙහෙම. එදා ස්වාමියාට තරපය දෂ්ට නොකරා නම් අර දරුව දෙන්නට ඒ අනතුර නොවුණා නම් ගමට එනකොට අම්මා තාත්තත් මැරිලා සොහොනේ බැවෙනවා. ඒ අනතුරු එක පිට නාවා නම් අදටත් පටාචාරාව සංසාරි දුක් විඳින්න යනවද නැද්ද? යනවා. තමන්ට නිවන් දකින්න මඟ පෙන්වේ අර විපත් කරදර. තමන්ට ප්‍රශ්න ගැටළු එනකොට විමුක්තිය නිවන තෝරගන්න. ධර්මයේ පැත්තට හැරෙන්න. තමන්ගේ එකම දරුව මැරිච්ච තිසා ගෞතමී ගැන හිතන්න එදා. දරුව වඩාගෙන ගියක් ගියක් ගානේ දුව දින කියා. හැබැයි එදා තිසා ගෞතමීගේ දරුව නොමැරුණා නම් අදටත් දරුව හදාද සංසාරේ ඉන්නවද නැද්ද? එක්ක අපායක හරි කොහෙද? එතකොට තමන්ට එන ප්‍රශ්න ගැටළු නිවනට ආශිර්වාදයක් කරගන්න. සසරෙන් මිදෙන්න ආශිර්වාදයක් කරගන්න. අන්නේ විදිහට හිතන ක්‍රමයේ සකස් කරගන්න පුළුවන් ධර්මයේ. ඒ නිසා ඔබ ධර්මයට යොමු වෙන්න නිතර බණහන එක පුරුද්දක් කරගන්න. ඉතින් අද පුන් පොහොව දවසේ මේ වප්පුන් පොහොව දවසේ අපි ඔබ හැම දිනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. මේ වටිනා මනුෂ්‍ය ජීවිතයක් ලැබිච්ච වෙලාවේ, බුද්ධ ශාසනයක් ලැබිච්ච වෙලාවේ ඔබ හැම දිනාටම අප්‍රමාදීව
සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන උතුම් වූ ධර්මීම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 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 කියලා අපි ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා.